අපි තමුන්නාන්සෙලාට අපි වැඩ පිළිවෙල ඉදිරිපත් කළා. අපි ඒ ඉදිරිපත් කරපු වැඩ පිළිවෙල මෙරටේ බුද්ධිමතුන් වියතුන් වෘතිකයන් මේ සෑම දෙනෙක් එක්කම පසුගිය වසර හතර පමණ කාලය තුළ මෙරටේ තිබෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති කරගෙන, ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් එයට එකතු කළා කළපු එක් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ ප්‍රායෝගික ප්‍රකාශනය. මෙහි තියෙන සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ නිසා මම තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙනවා, මෙහි අඩංගු සියලුම කරුණු මගේ දූර කාලය ඇතුළතදී සියල්ලක්ම තමුන්නාන්සේලා වෙනුවෙන් ක්‍රියාවට නගනවයි කියන කාරණය. වගේම අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා මේ රටේ නැවතත් ආරක්ෂාව තහවුරු කළා. තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා අපි නැවතත් එවැනි ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට වැඩපිළිවෙලක් අපි යොදලා තිබුණා. ආරක්ෂක වැඩපිළිවෙල. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාවට, තමුන්නාන්සේලාගේ ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ වගේම ඒ අයට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ ඇමති මණ්ඩල විදේශීය බලපෑම්වලට යට වුණු අය හිටිය ඇමති මණ්ඩලයක්. ඒ ඇමති මණ්ඩලය එදා මානුෂික මෙහෙයුමට විරුද්ධ වුණ, රණවිරුවන්ට විරුද්ධ වුණ, රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට යට වුණු ඇමතිවරු හිටින ඇමති මණ්ඩලයක්. එදා බුද්ධි අංශ තමයි මේ රටේ යම් කිසි අනතුරක් වෙනකොට ඒ ගැන ආරක්ෂක මණ්ඩලයට දැනුම් දෙන්නට ඉන්න කණ්ඩායම. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශයේ අය ආරක්ෂක මණ්ඩලයේදී යම් කිසි දෙයක් ගැන කතා කරනකොට නැවතත් මේ යුද මානසිකත්වය ගෙනෙන්නට එනවයි කියලා ඒ අයට කතා කරන්නට ඉඩ දුන්නේ නැහැ. තමුන්නාන්සේලා දන්නවා එදා මේ රටේ නිදහස ගෙනෙන්නට මානුෂික මෙහෙයීමේදී ඉදිරියෙන්ම වැඩ කරපු රණවිරුවන්ට විරුද්ධව තමයි වැඩි වශයෙන්ම මේ අය පරීක්ෂණ පැවැත්වුවේ. පාතාලයට විරුද්ධව වැඩ කරපු අයට විරුද්ධව තමයි පරීක්ෂණ පැවැත්වුවේ. වගේම බුද්ධි අංශ වලට විරුද්ධව තමයි පරීක්ෂණ පවත්වලා අභූත චෝදනා නගලා එදා හිරකූඩුවට යව්වේ. රටක බුද්ධි අංශය කඩා දැම්මයින් පස්සේ රජයක් රට තුළ ඇතිවන කිසිම ඒ ආරක්ෂාවට විරුද්ධව ඇතිවන කිසිම දෙයක් ගැන දැනුමක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අදූරදර්ශී ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම හැඟීමක් නැතුව වැඩ කළ නිසා තමයි එදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිද්ධී නැති වුණේ. නමුත් අපේ රජයක් තුළදී අපි අනිවාර්යෙන්ම නැවතත් ඒ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා බුද්ධි අංශ නිලධාරීන්ට කිසිම බලපෑමක් නැතුව ක්‍රියා කරන්න අවස්ථාව ලබා දීලා, වගේම නීතිය මාර්ගයෙන් ඔවුන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක තමුන්නාන්සේලාට මම ප්‍රකාශ කරනවා. වගේම මේ රටේ ආර්ථිකය එදා අපි නිදහස ගෙනාවට පස්සේ විශාල සංවර්ධනයක් මේ රටට අපි ගෙනාවා. ආයෝජකයෝ දේශීය සහ විදේශීය ආයෝජකයන් විශාල වශයෙන් මේ රටේ ආයෝජනය කරා. යටිතල පහසුකම්
විශාල වශයෙන් අපි දියුණු කළා. කාපට් පාරවල්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්. ඒ වගේම එදා කරගෙන ගිය අධිවේගී මාර්ග, ඒ වගේම දුම්රිය මාර්ග, මේ අය පාවට පස්සේ සියල්ලක්ම අතරමඟ නතර කර. මෙන්න මේ ව්‍යාපෘති නතර කර හින්දා තමයි ආර්ථික කඩාවැටෙන්නට පටන් ගත්තේ. එදා ඒ ව්‍යාපෘතිවල වැඩ කරපු ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ඔක්කොම කඩාවැටුණා. ලක්ෂ 4කට වඩා ඍජුවම සම්බන්ධ වෙලා තිබුණු රැකියාවන් නැති වෙලා ගියා. මේ වගේ අදූරදර්ශී ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්නම මේ සියලුම අපි ආරම්භ කරපු ව්‍යාපෘති නැමැත්තුවා. එයාට දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ආර්ථිකය ගොඩගන්නට. අපි ළඟ පැහැදිලි සැලසුම් අපි ඉදිරිපත් කළා තිබෙනවා. සෑම ශේෂ්ත්‍රයකින්ම මේ රටේ ආර්ථිකය ගොඩගන්න ආකාරය විශේෂයෙන්ම අපි කවදත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්න අය. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය තවමත් අපේ ලංකාවේ තුනෙන් එක යෙදිලා ඉන්නේ ඒ කර්මාන්ත දෙක තුළ. අපි අනිවාර්යෙන්ම කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනියන්නට තමයි ඒ පොහොර සානාධාරය, ඒ වගේම ගොවි ණය කපාහැරීම, ගොවි රක්ෂණය, තත් වඩා තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙනල්ලා ඒ කෘෂිකර්මාන්තය තුළ ජල කළමනාකරණය, පොහොර කළමනාකරණය, කාබන් පොහොර හඳුන්වා දීම, මේවා ගෙනල්ලා ඒ අඩු වියදමකින් ගොවියාට වැඩි අස්වන්නක් ලබා ගන්නා ක්‍රම අපි හඳුන්වා දෙනවා. මේ අයුරු ගොවියා ජීවත් කරවන්නට, ගොවියා දුප්පත් දිලිඳු කමෙන් ඉහළට ගේන්නට අපි සැලසුම් හදලා තිබෙනවා. ඒ වගේමයි අද වැවිලි කර්මාන්තය. මුණාන්සලා දන්නවා තේ, රබර්, පොල් මේ කර්මාන්ත තුනෙන්, මේ වැවිලි කර්මාන්ත වලින් වසර ගණනාවක් අපේ ප්‍රධාන විදේශ විනිමය ඉපයුවේ අපි මේ වැවිලි කර්මාන්තය හරහා. මුත් අදූර දර්ශී ලෙස ක්‍රියා කරපු නිසා තේ කර්මාන්තය අඩ කඩා වැටිලා කම්කරුවගේ ඉඳලා සුළුසා මධ්‍යම ප්‍රමාණයේ තේවතු හිමියාගේ ඉඳලා කර්මාන්ත ශාලා අයිතිකරුවගේ ඉඳලා ඉහළම කර්මාන්ත සමාගම් දක්වා අද තේ කර්මාන්තය කඩා වැටිලා බාල තේ පිටරටවලින් ගෙනල්ලා අපේ හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි තේ පිටරට යැවීම නිසා අද තේ කර්මාන්තය කඩා වැටිලා. මේ වගේ අදූර දර්ශී වැඩ නිසා අපි තේ කර්මාන්තය නැවතත් බිලියන 10ක කර්මාන්තයක් බවට පත් කරන්නට අපි ක්‍රියා කරනවා. ඒ පුළුවන්. අපි ආර්ථිකය ඒ වැවිලි කර්මාන්තයට අවශ්‍ය, තේ කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මක තේ පමණක් පිටරට යවන්නට අපේ සිලෝන් ටී කියන ඒ නාමය නැවතත් වෙළඳපොළ ලබා ගන්නට, මේවා රජයේ මැදිහත් වෙලා කරන්නට පුළුවන්. ඒවා මේවා කළ යුතු දේවල්. ඒ වගේමයි රබර් කර්මාන්තය. රබර් ෂීට් ගෙනන නිසා අද රබර් ගස් ගලවනවා. නමුත් අපේ රබර් ගුණාත්මක භාවයෙන් වැඩි. මේ රබර් ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කරවන්නට දිරිගන්වන්නට ඕනි. ඒ වගේමයි පොල් කර්මාන්තය. විශාල අද ලෝකයේ හැම පොල් කර්මාන්තය හරහා පොල් වතුර, පොල් කිරි, පොල් තෙල් මේවට අද විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම කොහු වලින් හදන කර්මාන්ත වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ කර්මාන්ත අපි මේ වැවිලි කර්මාන්තය අපි දියුණු කරන්නට වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ වගේමයි අපනයන භෝග. අද මම ගිය දිස්ත්‍රික්ක 9ක ප්‍රධාන වැවිල්ල වෙලා තිබුණේ ගම්මිරිස්. විශාල ආදායමක් ගම්මිරිස් වලින් මේ පළාතේ ජනයා ලැබුවා. නමුත් බාල ගම්මිරිස් පිටරට වලින් ගෙනල්ලා ව්‍යාපාරිකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවන් නැවත ශ්‍රී ලංකාවේ හැටියට ප්‍රතිඅපනයනය කිරීම නිසා සමහර ඒවා බඩු බාන්නෙත් නැහැ, නැවෙම්ම එහෙමම පිටව කරලා යවනවා.
අපේ ගම් මිරිස් වලට තිබුණු විශාල එදා 1 කිලෝවක් 1500කට විතර විකුණුවා අද 400කට 300කටවත් ගුණ ගන්න බෑ ගම් මිරිස් කඩන්නේ නැ මෙන්න මේ වගේ විශාල ආදායමක් ලැබපු ඒ ගම් මිරිස් වවන්නම් අද අතරමං වෙලා අපිට විදේශ විනිමයක් නැ ඒ වගේමයි කුරුඳු මේ හැම භෝගයක්ම අපි අගය එකතු කරලා තාක්ෂණය ගෙනල්ලා පර්යේෂණ කරලා මේවා තමයි රජයක් විසින් කරන්නට ඕන අපිට විදේශ විනිමය ගන්න රැකියාව වැඩි කරන්නට සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ